සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝ ආසීමිසාතිකෝ භික්ඛවේ චතුන්නේතං මහාභූතානං අධිවචනං පංචවදකා පච්චත්තිකාතිකෝ භික්ඛවේ පංචන්නේතං උපාදානස්කන්ධානං අධිවචනං චත්තෝ අන්තර චරෝ වදකෝ උක්ඛිතාසිකෝති භික්ඛවේ නන්දි රාගස්සේතං අධිවචනං සුඤ්ඤෝ ගාමතිකෝ භික්ඛවේ සංනේතං අජ්ජත්තිකානං ආයතනානං අධිවචනං චෝරාගාමඝාතකාතිකෝ භික්ඛවේ චන්නේතං බාහිරානං ආයතනානං අධිවචනං ඕරිමං තීරන්තිකෝ භික්ඛවේ සක්ඛායස්සේතං අධිවචනං පාරිමං තීරන්තිකෝ භික්ඛවේ නිබ්බානස්සේතං අධිවචනං කුල්ලංකිකෝ භික්ඛවේ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්සේ තං අධිවචනං හත්තේහි ච පාදේහි ච වායමමානෝතිකෝ භික්ඛවේ විරියාරම්භස්සේ තං අධිවචනං තින්නෝ පාරගතෝ තලේ තිත්තති බ්‍රාහ්මනෝතිකෝ භික්ඛවේ අරහතෝ ඒතං අධිවචනං ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුංගකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඛරාජෝත්තමයන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාරන ලද විශාල සංඝ පිරිසක් අරිහත්ත්වයේ පිහිටුවමින් දෙසු විදර්ශනා භාවනා ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවකුයි මාතෘකා කරන්න යෙදුණි. දින හතක් පෙරියට අනේක විද පින්කම් වලින් චිත්ත සංතාන පිරිසිදු කර ගනිමින් එන මේ සදාවත් පින්වත් හැම දෙනාට එවැනි විදර්ශනා ප්‍රතිසංයුක්ත භාවනාවට අදාළ දහම් පදයක් ඇසීමෙන් තවත් අවශ්‍ය ප්‍රයෝජනයක් ගත හැකි වෙන බැවින් මේ මාතෘකාව අප ඉදිරිපත් කරනවා. වසර 16කට පෙර අපවත් වදාළ අතිපූජ්‍ය කෝට්ටේසේ දේවානන්ද ස්වාමින් වහන්සේද දෙව්ලෝ බඹලෝතලයක හෝ සිට මේ දෙසට දිවනෙත යොමා දිවකං යොමා මේ දහම් පදේ අසත්වා කියලා අපේ මෛත්‍රියෙන් ආරාධනා කරනවා. එසේ මෙයින් ලැබෙන ආනිසංස ධර්මයේ සාදරයෙන් අනුමෝදන්ව බෝධිකාරික ධර්මයන් මුඳුන් පමුණවාගෙන මතු ලෝතුරා බුදු බව ලබත්වා කියලා අපේ ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, වේලාව ස්වල්පයක් ඉක්ුත් විය ගියේ නමුත් මේ දේශනාව නිමාව දක්වා සාවධානව සවන් දෙන ලෙසම කරුණාවෙන් ආරාධනා කරනවා. සර්වඥන් වහන්සේ විසින් දේශන ලද මේ දේශනේ හඳුන්වන්නේ ආසී විසෝකම සූත්‍රය. මේ සංයුත්ත නිකායෙහි සලායතන සංයුත්තේට අයිති
වර්ග 19 19 වෙනි ආසීවිස වර්ගයේ පළමෙනි සූත්‍රයයි. මේ දේශනේ පවත්වන්න හේතුව භික්ෂූන් වහන්සේලා සති ගණන් මාස ගණන් භාවනා වඩලා සරුවඥන් වහන්සේ සමීපයට එනවා ප්‍රතිඵල නොලබා භාවනා කමඨං පිරිසුදු කර ගැනීමට. සමාත එකලා වැසිරෙන ඒකචාරික භික්ෂූන් වහන්සේලා හිටිය. දිනෙම දිනෙම ඇතිරෙන කණ්ඩායම් හිටිය. තුන්නම තුන්නම හතරනම හතරනම පස්නම පස්නම මේ වාගේ කණ්ඩායම් වශයෙන් එකතු වෙලා භාවනා කොට පැමිණි සරුවඥන් වහන්සේගේ පාමුල ධර්ම ශ්‍රවණයේදී සූදානම් වූ පිරිසකටයි මේ දේශනේ පැවැත්වුවේ. විශේෂයෙන් මේ දේශනයේ අභ්‍යන්තරයේ සඳහන් වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ තුنين දුක්ඛ ලක්ෂණ ඉදිරිපත් කරනු පිණිසයි මේ දේශනේ පැවැත්වුවේ. හේතුව එම භාවනාන යෝගී සංඝ පිරිස තම තමාගේ හේතු සම්පත් ඇතුව මේ දුක්ඛ ලක්ෂණේ විපස්සනා කරමින් ඉඳලයි මේ බණ අසන්නේ පැමිණ සිටියේ. එනිසා ඊට අදාළ වන දේශනයක් සරුවඥන් වහන්සේ විසින් මෙසේ පවත්වන්න යෙදුණා. ඒ බොහෝම ගැඹිර. එසේ නමුත් දත යුතු අර්ථ සම්ප්‍රත්‍යක් ඇති දේශනාවක්. අපේ ශ්‍රී ලංකාවේ ආර්ය වංශ දේශනාව වගේම ආසී විසෝපම සූත්‍ර දේශනියත් බොහෝ සෙයින් දේශනා කළ තියෙන බව අර්ථ කතාවල සඳහන් වෙනවා. අපි අහලා තියෙනවා අර්ථ කතාවක ඇති ප්‍රවෘතිය කිෂ්මහාරාමයෙහි මහා සතිපට්ඨාන සූත්‍රයේ අසා සදාවත් භික්ෂුණීන් වහන්සේ නමක් සෝවාන් වූ අතරතේ ආසීනිසෝපම සූත්‍රයේ අසල අරහත්ත්වයට පත් වුණා. ඒ කවුද? අපේ සරුවඥන් වහන්සේ ජීවමාන කාලයේදී රජනානුවර සූකර පෝතිකාවක් වෙහිටි ඌරුපැටි ඊරිපැටි කියක් ඉඳලා පසුව බොහෝ කුසල් කරගෙන ඇවිල්ලා මේ ලංකාවේ ඉපද අමාත්‍ය පුත්‍රයෙක් සමඟ විවාහපත්ව සිටේ මහා අතුල ස්වාමීන් වහන්සේගේ දානය පිරිනැමූ දවසේදී පෙරවිසු ආත්ම ඥාන නුවණක් ලැබී එතුමියේ ස්වාමියාගෙන් අවසරගෙන මෙහි නිශ්වාසනයේ පැමිදෙව භාවනා නියෝගිව සිටිය. එතුමිය මහා සතිපට්ඨාන සූත්‍ර දේශනයෙන් සෝවාන් ඵලයටත් මේ ආසිනිසෝපන සූත්‍රයේ ශ්‍රවණය කරලා අරිහත්ත්වයට පත් වූ බව සඳහන් වෙන අතර එතුමියගේ පූර්ව චරිතය සියල්ල විස්තර විවරණය කළා. තමන්ගේ ආයුෂ කෙලවර පිරිනිවන් වැඩියා කියන එක මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා. මේ වාගේ තව බොහෝ ප්‍රවෘත්තියන් අපට අහන්න දකින්න ලැබිලා තියෙනවා. එනිසා අපි මේ භාවනා කර්මස්ථාන රාශියක් ඇතුළත් වෙන ආසීවිසෝපම සූත්‍රයේ සියල්ලෙන් සියල්ල කරගන්න බැරි වුණත් අසා දැනගෙන තිබීම ප්‍රයෝජනවත් බැවින් මේ ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙනවා. අපේ සරුවඥන් වහන්සේගේ දේශනා විලාසයක් තියෙනවා. අත්තජ්ජාසේ දේශනා, පරජ්ජාසේ දේශනා, අට්ඨොප්පත්තිග දේශනා, පුච්ඡාවසක දේශනා කියලා මෙම දේශනා ක්‍රම කීපයක් තියෙනවා. මේ දේශනය අත්තජ්ජාසේ දේශනයක් හැටියට හැඳින්වෙනවා. කියන්නේ සරුවඥන් වහන්සේගේම කැමැත්තෙන් භික්ෂුන් වහන්සේලාගේ ආරාධනයක් නොමැතිව සරුවඥන් වහන්සේගේම නුවණින් සලකලා මේ පිරිසට ගැළපෙන දේශනයක් වශයෙන් මේක පැවැත්වුවා. මේක අත්තජ්ජාසේ දේශනාවක්. මේ දේශනාවේ මුලින්ම සඳහන් වෙනවා උපමා පේලියක්. උපමා පේලියෙන් පළමුවෙන් දැක්වෙන්නේ ආසීවිස සර්පයන් හතර දෙනෙක් ගැන. ඒවා සංසන්දනය කරන වගන්තියයි මා ඉදිරිපත් කරන්නේ දෙනු මාතෘකා පේලිය. චත්තාරෝ ආසීනිසාතිකෝ භික්ඛවේ චතුන්නේතං මහා භූතානං අධිවචන. සතරක් වූ සතර වැදාරුම් වූ සර්පයන් ආසීනිස සර්පයන් කියලා කියන්නේ මහණෙනි, මේ අපේ ශරීරගතව තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ නමැති මේ මහා භූත සතරටයි කියලා පළමුවෙනි වගන්තියෙන් පැහැදිලි වුණා. පංච වදකා ප්‍රත්‍යත්තිකාතිකෝ භික්ඛවේ පංචන්‍නීතං උපාදානඛණ්ඩානං අධිවචනං. ඒ උපමා පෙළේ දෙවැන්න සඳහන් වෙන්නේ වදකයන් පස් දෙනෙක් ගැන. මේ වදකයන් පස් දෙනා නම් මේ පංච උපාදානස්කන්ධයයි. චත්තෝ අන්තරචරෝ වදකෝ උක්තිත්තාසිකෝ භික්ඛවේ නන්දිරාගස්සේතං අධිවචනං. ඒ කියන්නේ තුන්වෙනි වදක් වූ උපමාවෙන් සඳහන් වෙන්නේ කඩුව ඔසවාගෙන එන
හිත නිතර විලාසයෙන් එන වදකයක් ගැනයි. ඒ නම් නන්දි රාගයයි. සුඤ්ඤෝ ගාමෝතිකෝ භික්ඛවේ ඡන්නේතං අජ්ජත්තිකානං ආයතනානං අධිවචනං. කිස් ගමක් කියලා සඳහන් කරන්නේ චක්කුසෝත ගාන ජීවා කාය මන කියන ආධ්‍යාත්මික ආයතන හයට නමක්. තෝරා ගාමඝාතකාතිකෝ භික්ඛවේ පංචය ඡන්නේතං බාහිරානං ආයතනානං අධිවචනං. ගම්පාරණ සොරු නමින් හැඳුන්වූයේ රූප සද්ද ගන්ධ රස ස්පස්ඨාමයේ ධර්ම කියන මේ බාහිර ආයතන හයට නමක්. එවාගේම ඕනිමන් තීරන්තිකෝ භික්ඛවේ සක්කාය සක්කායස්සේතං අධිවචනං. මහා ජලාශයෙන් මෙගොඩ පිළ කිව්වේ මේ ස්කන්ධයටම නැත්නම් මේ සක්කාය ලෝකයටම නමක්. පාරිමන් තීරන්තිකෝ භික්ඛවේ නිබ්බානස්සේතං අධිවචනං. පරතරේ කිව්වේ නිර්වාණයට නමක්. කුල්ලන්තිකෝ භික්ඛවේ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්සේතං අධිවචනං. පහුරක් කියලා කියන්නේ මේ තරණය කරන්න අවශ්‍ය වෙන පහුර නමින් කියවෙන්නේ ආර්ය අෂ්ටායක මාර්ගයේ නමක්. අත්තේච පාදේච වායමමානෝ තිකෝ භික්ඛවේ විරියාරම්භස්සේතං අධිවචනං. අපින් පයින් වෑයම් කරමින් මේ පහුර පිහිට කරගෙන එතර වීම වාගේ තමයි විරියාරම්භය. විරියාරම්භත නමක්. එවාගේම තින්නෝ පාරගතෝ තලේ තිත්තේ බ්‍රාහ්මනෝතිකෝ භික්ඛවේ අරහතෝ එතං අධිවචනං. මේ මහා උදකාරණවයෙන් මහා සාගරින් එතර වී ගිහිල්ලා එතර ක්ෂේම භූමියට පත්වූවා කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් කියන එකයි උපමා සංසන්දනයෙන් දැක්වුවේ. මෙතන උපමා නමින් කරුණු පිළිලියට සඳහන් කරනවා ඈත කාලේ රජදරු විශේෂ කාරණා කීපයක් නිමිත කරගෙන සර්පයන් ඇති කරනවා, නාග රාජයන් ඇති කරනවා. ඒ නාග රාජයන්ගේ වර්ග තියෙනවා මෙතන හතරක්. ඒ කියන්නේ කාෂ්ඨමුඛ නාගයා, පුවතිමුඛ නාගයා, අග්නිමුඛ නාගයා, සත්ත්‍යමුඛ නාගයා කියලා. කාෂ්ඨමුඛ කියන්නේ දෂ්ට කරපු ගමම්ම මුළු ශරීරේම දරක දක්වාගේ දර දඬු වෙනවා. එවාගින්ම පුවතිමුඛ නාගයා කියන්නේ ඒ දෂ්ට කරපු ගමම්ම මුළු සර්වාංගයම ඉදුණු කොස් ගෙඩියක් ජීවිලා යනවා වගේ ජීවෙන්න පටන් ගන්නවා. අග්නිමුඛ සර්පයා නාගයා කියලා කියන්නේ මේ දෂ්ට කරපු ගමම්ම මුළු ශරීරයෙන් ගිනි ගන්නාක් මෙන් දැවිලි ඇතේලා මිය යනවා. සත්ත්‍යමුඛ සර්පයා කියන්නේ ඔහු දෂ්ට කළ විගතේ මුළු ශරීරයෙන් කෑලි 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 කරන තරමට විෂ වේග පවතිනවා. මෙන්න මේ වර්ග හතරේ නාගයන් හතර දෙනෙක් පෝෂණය කරනවා. හැබැයි මේ නාගයන්ගේ ඉන්න ප්‍රභේද කීපයක් ඔහුගේ විෂ වේග වශයෙන් තවත් හතර හතරට විදිය දහසයක් වෙනවා. ඒ කියන්නේ දැන් පළමුවෙන් කියපු කාෂ්ඨමුඛ නාගයා ඔහුගේ තියෙනවා කොටස් හතරක්. ඒ කියන්නේ දත්ත විෂ, දිත්ත විෂ, පුට්ට විෂ, වාත විෂ කියලා හතර ආකාරයකින් ඔවුන් බෙදලා යනවා. ඔවුන් අතරින් එක්කෙනෙක් දෂ්ට කිරීමෙන් විෂ වාදිනවා. එක්කෙනෙක් ඇඟේ ස්පර්ශ වීමෙන් විෂ වාදිනවා. එක්කෙනෙක් ඇහැට ලක් වීමෙන් විෂ වාදිනවා. එක්කෙනෙකුගේ වාතය නැත්නම් ඔහුගේ හුළඟ වැදීමෙන් විෂ වාදිනවා. ඔය සතර ආකාරයකින් කාෂ්ඨමුඛ සර්පයා බෙදෙනවා හතරකට. අනිත් තුන් දෙනා ඔයගේ හතරට හතරට බෙදෙනවා. එතකොට 16 දෙනෙක් වෙනවා. ඊළඟට තවත් එක බෙදලා යන 64කට. ඒ කියන්නේ ඔය කියන 16 දෙනා තවත් හතරට බෙදෙන්නේ ආගත විසෝ නෝගෝර විසෝ. ගෝර විසෝනෝ ආගත විසෝ. ආගත විසෝචේ ගෝර විසෝචේ නීවාගත විසෝ ගෝර විසෝ කියලා හතරකට බෙදෙනවා. ඒ කියන්නේ සමහර සර්පයෙක් දෂ්ට කරපු ගමන් විෂ මුදුන දක්වාම විෂ වේග වේගෙන් පැතිරෙනවා. නමුත් ඉක්මනින්ම විෂ බස්වන්න පුළුවන්. ඒ ආට කියනවා ආගත විෂය නැ ගෝර විෂය. දැන් සාමාන්‍යයෙන් හඳුන්වනවා මනුෂ්‍යප්ප කියලා. මනුෂ්‍යප්ප කියන්නේ මාපිලාට නමක්. මාපිලා දෂ්ට කරපු ගමන් විෂ මුදුන දක්වාම විෂ වේගෙන් යනවා. නමුත් සර්ප මේ මන්ත්‍ර බලයෙන් ඖෂධ බලයෙන් ශනිකව බස්වන්න පුළුවන්. ගෝර විෂෝ නෝ ආගත විෂෝ. සමහර සර්පයන් ඉන්නවා දෂ්ට කරාම එක පාට ඉස පෑන්නේ නැහැ. මුළු ශරීරේ පැතිරෙන්නේ. ඒක ශරීරේ හැංගෙනවා. හැංගිලා අවුරුදු ගණන් අරෝ 10ක් 12ක් ගියලා හරි වෙන වෙන රෝග ඇති කරනවා. ඒකට කියනවා ගෝර විෂ කියලා. නමුත් ඒක බස්වන්න ලේසි මේ ලේසි නැහැ. එනිසා ඒකට කියනවා ගෝර විෂෝ නෝ ආගත විෂෝ.
ආගත විසෝච ගෝණ විසෝච කියන්නේ මහා නාංගයන්ගේ විස. මහා නාංගයන්ගේ විස එක පාටම නඟිනවා බස්සවන්න ලේසි නෑ. බොහොම කල්ගත වෙනවා. සමහර ජීවිත නැති කළම දානවා. ඒකට කියනවා ආගත විසෝ ගෝර විසෝ. තා කෙනෙක් ඉන්නවා නේවාගත විසෝ නෝ ගෝර විසෝ. ඒ කියන්නේ දැන් මේ කැලේ ඉන්නවා මේ පලා පොළොංගු කියලා ජාතියක්. නැත්තම් ගැරෙනි කියලා ජාතියක්. ඒ ඇත්තෝ දෂ්ට කරනවා. සමහර දේවාරියෝ දෂ්ට කරනවා. ඒක ඉක්මනින් ශරීරයට මේ විනිවිද යන්නේත් නෑ. එවාගේ බස්වන්නත් බොහොම ලේසි. බලපතල විසක් නෙමෙයි. නමුත් ඔය කියන 64 දෙනා තවත් දෙදෙනා ජාති වශයෙන්. ඒ කියන්නේ අන්ධජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියන හතර හතර ආකාරයකින් තමයි මේ සර්පයන්ගේ උත්පත්ති සිද්ධ වෙන්නේ. එතකොට එතන වෙනවා 256ක්. නැවත ඒක ජලජ, කලජ කියලා. ගොඩ හැසිරෙන, දිය හැසිරෙන සර්පයන් වශයෙන් බෙදුනහම 512ක් වෙනවා. නැවත කාමකාරය, අකාමකාර කියලා තවත් දෙකට බෙදෙනකොට 1024කට බෙදෙනවා. ඔය තරමට සර්පයන්ගේ ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේද සියල්ල නැවත සම්පෙන්දනය කරා මේ හතරටයි වැටෙන්නේ. ඒ කියන්නේ කාෂ්ඨ මුඛ නම් වූ සර්පයා. එවාගෙම භූති මුඛ සර්පයා, අග්නි මුඛ සර්පයා, එවාගෙම සප්ත මුඛ සර්පයා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක සංසන්දනය කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සත්, ධාග්මී කියන ධාතු හතරටයි. මේ රජදරෝ මේ සර්පයන් පෝෂණය කරන්නේ බොහොම ප්‍රේසමී කරුණ කීපයක්. එනම් සමාත රට වට කළා යුද සේනාවක් ආවන ඔවුන්ගේ මැදට දානවා මේ සර්පයන් දෂ්ට කරනු පිණිස. සමහර විට රාජ අපරාධකාරී කහුණාම ඔහුට වද දීලා මැරුණු පිණිස මේ සර්පයන් බාර දෙනවා පෝෂණය කරන්න. සමහර විට සතුරු උපද්‍රවයකින් ජීවිත හානියක් වෙන්න යනවා නම් අනුන්ගේ ග්‍රහණයට වෙනවට තමම සර්පයන් ලවා දෂ්ට කරවගෙන මේ යනවා. ඒකේන කාරණා කීපයක් නිසා තමයි සර්පයන් පෝෂණය කරන්නේ. ඒ අතරෙත් මෙතන සඳහන් වෙන්නේ අර රාජාපරාධකාරී කා සම්බන්ධවයි. රාජාපරාධකාරීගේ දඬුවම් දෙනු පිණිස ඔහු ග්‍රහණයට කියන්නේ ආරක්ෂක පුරුෂයන්ගේ ග්‍රහණයට වුණාම ඔහුට රජතුමාගේ නියමෙන් මේ සර්පයන් හතර දෙනා බාර දෙනවා. සර්පයන් හතර දෙනා බාර දුන්නාම ඉතින් මේ අතර කියනවා මේ සර්පයන් හොඳට බලා ගන්නට ඕනේ. හැබැයි ස්වල්පහරි ප්‍රමාදයක් වුණොත් කරදර වෙයි. වෙලාවට නාවන්න ඕනේ, වෙලාවට නැගිටවන්න ඕනේ, වෙලාවට කවන්න ඕනේ, වෙලාවට සටප්පන්න ඕනේ. ඒව හොඳට කරන්න කියලා උපදෙස් දෙනවා. හැබැයි මේක දඬුවම බව ඔහු දන්නේ නැහැ. ඔහු මේක බොහොම ආදරයෙන් බාර ගන්නවා. ඒ සර්පයන්ගෙන් එක්කෙනෙක් ඇවිල්ලා දකුණු පාරේලාගෙන දකුණු උරහිසේ සූසුගඟ පිනේ කරගෙන ඉන්නවා. අනිත් එක්කෙනා වම් පාය වෙලාගෙන කඳ බැඳින් ඇවිල්ලා වම් පැත්තෙන් උරහිසේ පිනේ කරගෙන ඉන්නවා. තව එක්කෙනෙක් ඇවිල්ලා පිටි පැත්තෙන් ඇවිදින් දඟර මේ ශරීරේ වෙලාගෙන ඇවිල්ලා පිටකොන්දේ ඉස්මුදුනේ තියලා පිනේ කරගෙන ඉන්නවා. තමයි කෙනෙක් ඉදිරිපසින් ඇවිල්ලා වෙලාගෙන ගිහිල්ලා බෙල්ලේ ඉඳගෙන පෙනේ කරමින් දැන් මේ මිනිස්සයා හිතනවා හරි ලස්සනයිනේ. දැන් මේ නාග වලල්ලක්, නාග මාලයක් තමන් බොහොම සතුටින් ඉන්න. හැබැයි හැම වෙලාවෙම සාතු කරන්න ඕනේ. එක්කෙනෙකුට ඒක විදියට, තව කෙනෙකුට තව විදියට තමයි සාතු කරන්නේ. මේ මින් අතරේ තාමත්ම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වේරෝ. ඒ කියන්නේ රාජපුරුෂයන්ගේ ප්‍රමාදයක් දැකලා මේ කල්යාණ මිත්‍රයා මෙතුමාට කියනවා, මේ අපරාධකාරයාට කියනවා, නාගයන් පෝෂණය කරන්නාට කියනවා, මිත්‍රය ඔය නාගයෝ කියලා කියන ජාතිය බොහෝම අවිනිශ්චිතයි, බොහෝම දුෂ්ටයි. කවදාහරි ඔබට මේ පරදක් වෙනවා, ජීවිත හානි වෙනවා. එසා කොහොම හරි ප්‍රමාදයක් දැකලා ඔය නයින්ගේ නිදහස් වෙලා දූපං කියලා කියනවා. මේ වෙලාවේ මේ තැනැත්තාගේ හිතට ගන්නවා, තේරුම් ගන්නවා. තේරුම් අරගෙන අර ආරක්ෂාවට ඉන්න මුරකරුවන්ගේ ප්‍රමාදය දැකලා අර නාමයන් හෙමින් හෙමින් ගලවාගෙන කෙසේ නමුත් දුවන්න පටන් ගන්නවා. දුවනකොට දැන් ඉතින් මේ නාගයෝ ඔහු පස්සේ දුවගෙන එනවා. අපට උපස්ථාන කරන්න දුවනවා නේද කියලා දුවගෙන එනවා. ඔය අතරේ රජිනුවන්ට ආරංචි වෙනා මෙන්න සොරා දුවනවා කියලා. මේ වෙලාවේ නීතා වදකයන් පස් දෙනෙක් යවන වහාම දුටු තැන ඝාතනය කරන්නයි කියලා. මේ වදකෝ පස් දෙනෙකුත් දුවනවා. ඉතින් අර කල්යාණ මිත්‍රයා අහස ඉඳගෙන කියන්න වගේ කියනවා, ඔන්න දැන් නාගයෝ දුවගෙන එනවා පස්සෙන්, ඔන්න වදකෝ පස් දෙනෙක් දුවගෙන එනවා, කොහොම හරි දෙයෙන් ඉක්මනින් පලයන් කියලා.
දැන් තවත් වේගෙ වැඩි කරනවා. ඉතින් රජිරුවන් ආරංචින ඒ පස් දිනාටත් තව අල්ලා ගන්න බැරි වුණා කියලා. ඒ නිසා යවනවා ඒ පුජ්‍යලයායක බොහෝම හිතවත් ලීලාවෙන් කටයුතු කරපු හිතවත් පුජ්‍යලයේ නමුත් ඔහු ජීතන ඝාතනය කරන්න නියම කරනවා. ඉතින් ඒ අත්‍යත් වෙන බව අර කල්යාණ මිත්‍රයා කියන දැන් ඔන්න ප්‍රශ්යෙන් එනවා වේගෙන් අන්තරතර වදකයා කියලා. තවත් දුනකොට ඔන්න හිස් ගමකට වැටෙනවා. මේ ගමෙන් ගෙවල් හයක් තියෙනවා. මේ තැනත්තා පිපාසිකව යමක් බොන්න හරි කන්න හරි බලන කිසිම ගෙදරක මොනවාක්වත් නැහැ. හැම දෙයක්ම හිස්. ඉතින් මේ තැනත්තා ටිකක් ගෙමන් අරිනවා මෙතන. එතකොට අර කල්යාණ මිත්‍රයා කියනවා ඔතන හිටියොත් දා ස්වල්ප වේලාවකින් විනාශයි. නාගයෝ හතර දෙනා පැනගෙන එනවා වේගෙන්. එවාගෙන් වදකෝ පස්සිනා වේගෙන් එනවා. අන්තරතර වදකයා පස්සෙන් එනවා. කඩුව ඔසවාගෙන වහාම ඔතනින් ඉවත් වෙන්න තා ටික වෙලාවකින් හොරු කණ්ඩායමක් වෙතෙන් දෙනවා. දැන් ඉතින් හොරුන්වත් බයෙන් මේ අත තවත් දුවනවා. දුවනකොට හම්බ වෙනවා එතර මෙතර පේන්නේ නැති තරම් විශාල ජලාශයක්. බොහොම ගැඹුරුයි බොහොම පළලයි. කල්පනා කරන දැන් මෙතන හිටියොත් මේ විදිහේ සර්පයන්ගෙන් හිංසා වෙනවා. වදකයන්ගෙන් හිංසා වෙනවා. අර කඩු ඔසවාගෙන එන හිතවත් වදකයාගෙන්ද විනාශයක් වෙනවා. එවාගෙන් කම්පාරණ හොරුන්ගෙන් විනාශයක් වෙනවා. ඒ නිසා කොහොම හරි මේ ජලාශයෙන් එතෙර වෙන්න ඕනේ කියලා ගිරාපු ලී දණු ටිකක් එකතු කරගන්නවා. තනකොළ ආදී පිදුරු ආදී එකතු කරගෙන හදාගන්නවා පහුරක්. ඕක පපුවට තියාගෙන පණිනවා මේ ජලාශයට. පෑනලා පීනනවා දෑතයි දෙපා නීරියෙන් පීනනවා. පීනලා ජලාශයෙන් කොටසක් ගිහලා ආපසු හැරෙනවා. හැරෙනකොට ආ දැන් මට තව තුන් කොටසක් විතර යන්න තියෙනවා. තවත් භාගයක් විතර ගින් ඇරිලා බලනවා. තවත් යන්න තියෙනවා. තවත් හතරෙන් තුනක් විතර ගිහලා හැරිලා බලනවා. තවත් යන්න තියෙනවා. ඊළඟට හතරෙනේ කොටසක් පීනලා ගිහිල්ලා මේ පසුරේ වතුරේම පාකල් එගොඩට වේරවා. ගිහිල්ලා දැන් ඉතින් සතුරන්ගෙන් මට නිදහස වුණා නේද කියලා අර මහන්සිය අරගන්න ගහක් මුල වාඩි වෙලා සාන්තව හුස්ම අරිනවා. ඔය අතරේ තාර නාගයෝ අතර දෙන වතුරට පැන ගන්න බැරුව සූසුගක එතනම මී යනවා. වදකෝ පස් දෙනයි අන්තරතර වදකයයි තුන් දෙනාම ගම් පාරණ හොරු යොක්කෝම හිටෙනවා. දැන් ඉතින් අපි ඉවරයි. වැඩක් නෑ. රජිරුවන් ළඟට ගිහිල්ලා වැඩක් නෑ. අපිට ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා ඔක්කොම එතනම ගෙලිලා මැරෙනවා. ඉතින් මේ වෙලාවේ සරුවඥන් වහන්සේ ඔය කියන උපමා පේලියක් දක්වලා ඒක සංසන්දනය කරනවා. මහණෙනි මේ සතර මහා නාගයන් කියලා හැඳුන්වුවේ මේ අපේ ශරීරයේ වෙලාගෙන තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන හතරයි. මේ හතරේ ප්‍රභේද තියෙනවා. මේ හතරේම ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ශරීරයේ පඨවි ධාතුව තිබුණ වෙලාවේදී මුළු ශරීරයම දරදඬු වෙලා යනවා. අර කාෂ්ඨමුඛ සර්පයා දෂ්ට කළා වගේ. එවාගේ ආපෝ ධාතුව පිපීමෙන් මේ ශරීරය දීවෙලා දීවෙලා කුෂ්ඨ රෝග හැදෙලා දීවෙලා දීවෙලා වැගිරිලා විනාශ වෙනවා. හරියට පුරුතිමක නාගයා දෂ්ට කළා වගේ. තේජෝ ධාතුව පිපීමෙන් මේ ශරීරයේ නානාවද ගිනි අංකාරකම් ඇති වෙලා මේ ශරීරයේ ගින්නෙන් වෙනසෙනවා වගේ විනාශයට පත් වෙනවා. එවාගේම වායෝ ධාතුව කිපීමෙන් මේ ශරීරය අර ශස්ත්‍රමුඛ සර්පයේ දෂ්ට කළා වගේ කෑලි 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 කැඩි 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 බිනි බිනි විනාශ වෙනවා. එතකොට මේ හතර දෙනාගේ තා ප්‍රභේද තියෙනවා. එයින් පඨවි ධාතුවේ කොටස් 20ක්, ආපෝ ධාතුවේ කොටස් 12ක්, තේජෝ ධාතුවේ කොටස් 4ක්, වායෝ ධාතුවේ කොටස් 6ක් කියලා කොටස් 42කට මේක බෙදෙනවා. තවත් තවත් ඒක බෙදෙනවා කොටස්. එසේ බෙදීමෙන් මේ සතර මහා භූත නැත්නම් සතර මහා භූතයන් විවිධාකාරයෙන් මේ පංචස්කන්ධ නැමැති සාත්භාවයේ ශරීර කෝඩුවක් බවට පත් වෙලා අප්‍රමාණ වද හිංසාගෙන දෙනවා. ඒකයි සරුවක්යන් වහන්සේ දේශනා කළේ මෙතන මේ පුද්ගලයා නමින් ආත්මාවේ හඳුන්වන්නේ රාජාපරාධකාරය හැටියටයි. රාජාපරාධකාරය නමින් හැඳින්වෙන්නේ මේ සංසාරයේ සැරිසරණ සත්වයයි. එවාගේම රජතුමා නමින් හඳුන්වන්නේ කර්මයයි. ඒ පුජ්‍යලයන් විසින් කරගන්නාද කර්මය තමයි රජතුමා නමින් අණ දෙන්නේ. එවාගේම මේ සතර මහා ධාතු නමින් හැඳුන්වුවේ මේ නැත්තම් මේ මහා නාගයන් නමින් හැඳුන්වුවේ මහා භූත හතර. එවාගේම ඊළඟට අර පස්යෙන් එළවගෙන යන්න දුන්නේ වදකයන් පස් දෙනා වාගේ තමයි පංච උපාදානස්කන්ධය. ඊළඟට පස්යෙන් දුවගෙන එන කඩු ඔසවාගෙන එන හිතවත් වදකයා වාගේ තමයි
නන්දිරාගය. එවාගේම ආධ්‍යාත්මික ආයතන 6 කිස් ගමක් හැටියට සඳහන් වෙනවා. බාහිර ආයතන 6 ගම්පහරන හොරු හැටියට හැඳින් වෙනවා. එවාගේම ලෝක ධාතුව මහා ජලාසෙන් නිගොඩ తీරේ කියලා හඳුන්වනවා. ජලාසෙන් නිගොඩ නිර්වාණය නමින් හැඳින් වෙනවා. එයින් එතර වෙන්න හදාගන්න පහුර නමින් හඳුන්වුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආය අතින් පයින් වෑයම් කළ එකද වීම තමයි වීර්ය වැඩි වීම වීර්ය ආරම්භය. ඊළඟට එතන වෙලා හිරේ කෂ්ඨානයක සංසම් බවට පත් වූයේ අරිහත්යයි රහතන් වහන්සේ කියන මේ උපමා සංසන්දනයෙන් පැහැදිලි කරනවා. අපි සලකා බලමු මේ සතර මහා ධාතු කියන්නේ මොනවද? මේ සතර මහා භූත රූප කියලා මේ හතරක් කියනවා. කතමංච වික්කවේ රූපං චත්ත කතමං රූපං චත්තාරෝච මහාභූතා චතුන්නංච මහාභූතානං උපාදා රූපාන්ති ඉදං උච්චති රූපං. මෙන්න මේ තමයි සතර මහා ධාතු හැඳින්වීමේ ඉතා කෙටි සූත්‍ර පාඨය. ඒ කියන්නේ සතර මහා භූත රූප රූප නමින් හැඳින්වෙනවා. ඒවට සහාය දෙන්නේ සම්බන්ධ වෙන්නේ ඒවයි අනුකාරක රූප ඇටියට උපාදා රූප 24ක් හඳුන්වනවා. එතකොට යහන 24ෙන් ප්‍රධාන වෙන්නේ මේ සතර මහා භූත රූප. මේවට මහා භූත මහා භූත කියලා කියන්නේ මක් නිසාද? මේවයි කියනවා මහන්ත පාතු භාවාර්ථ. ඒ කියන්නේ විශාල වස්තු වාසයෙන් මේවා පහළ වෙනවා. මේ මහා පොළව රටේ ධාතුයෙන් සකස් වූ මහා පොළව මහත් වස්තුවක්. එවාගෙම මහා මේරු පර්වතේ මහා සාගරයේ එවාගෙම තවත් එකකින් එවාගේ විශාල වස්තු මහා සාගරයේ යොදුන් සිය ගණන් දිගපාල ඇති මත්සියයන් දෙවියන් එවාගෙම අසුරයන් මේ අතෝ විශාල වශයෙන් පහළ වෙනවා. මේ විශාල වස්තුවකින් පහළ කෙරුවේ කවුද? මේ මහා භූත හතරයි. එනිසා මේවට මහා භූත කියනවා. තවත් කියනවා මහා භූත සාමාන්‍යතෝ මහා භූත. ඒ කියන්නේ විද්‍යාකාරයෝ ඉන්නවා. ඒගොල්ලෝ වතුර බිංදු අරගෙන මැණික් බවට ප්‍රමනවලා පෙන්දෙනවා. සමහර සුවර්ණ නොවන දෙයක් රත්තරන් කළ මේ ගල් කැට වැනි දේවල් පෙන්නනවා. ඒ වාගේ මේ සතර මහා භූත රූප කිසිම හරයක් නැති දේවල් බොහොම ලස්සන දේවල් ඇටියට මම අපාරනවා. එනිසා ඒකත් මහා භූත. ඒ මායාකාරයට මහා භූත කියනවා. එවැනි බැවින් මේවා හතරට කියනවා මහා භූත. තවත් තේරුමක් තියෙනවා. යක්ෂ යක්ෂණී මහා භූත කියලා කොටසක් තියෙනවනේ අපට ඇහැට පේන්නේ නැති. මේ යක්ෂ යක්ෂණී මහා භූතයෝ බොහොම දකින්න බැරි තරම් බොහොම අප්‍රසන්න රූප ඇති අය. බොහොම භීභත් රූප ඇති අය. නමුත් ඒත්ෝ මේ කාන්තාර මාර්ගවානේ තැන්වලදී බොහොම ලස්සන වෙස්වලාගෙන එනවා. දිව්‍යාංගනාවන් වගේ වෙස්වලාගෙන ඇවිල්ලා මිනිසුන් මුලා කරගෙන ගොදුරු කරගන්නවා. එහෙම දේවල් කියනවා පින්නතුන් ආලේ ඇති තේලපත්ත ජාතක විස්තරයේම. තේලපත්ත ජාතකයේ කෙටියෙන් කියනවා නම් අපේ මහා බෝසතාණන් වහන්සේ රජ කුමරෙක් හිටියා. ඒ කුමාරයාට වැඩිම කුමාරවරු කොම හිටියා 6 දිනේ මේ 7 දිනියක්. ඒ කාලේ පසේ බුදුරයන් වහන්සේලා හිටියා. හැමදාම මේ රජගෙදරට ආරාධනා කළා පසේ බුදුරු දානෙට වඩිනවා. මේ 7 වෙනි රාජ කුමාරයා තමයි වැඩියෙන්ම උපස්ථානෙක ඉන්නේ. ඒක නිසා එක දවසක් කවුරුත් නැති වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේට වැඳලා හැවා ස්වාමීනි මට රාජ්‍ය ලැබෙයිද කියලා. ඒවා දරු ඔබට මේ රටේ රාජ්‍ය ලැබෙන්නේ. හැබැයි ගන්ධාර දේශයට යන්න පුළුවන් නම් ඔබට 7 දවසකින් රාජ්‍ය ලැබෙනවා. හැබැයි යන ගමන බොහොම භයංකරයි. ඒ මොකද? ඒ පාරේ කාන්තාර මාර්ගේ තියෙන මිනිස් වාසයක් නැහැ. ඒ තැන්වල අමනුෂ්‍යයෝ මවා ගන්නවා බොහොම ලස්සන සල්පිල්. ඒ තැන්වලට ඒ තමන් කැඳවලා ඔවුන් ගොදුරු කරගන්නවා. බොහොම ලස්සනට මවා ගන්නවා. ඒවට කියන ගන්ධාරව ගාන්ධාරව නගර කියලා. ඒ කියන්නේ ඇහැ පිනවන දේවල්, කන පිනවන දේවල්, නාසිකාව, දිව, කය මේවා පිනවන දේවල් මවා ගන්න. හැබැයි ඔබට ආරක්ෂාව කරගන්න පුළුවන් ඔබ ඉසමුඳුනේ කට දක්වා මුවෙට දක්වා පිරුණු තෙල් පාත්‍රයක් අරගෙන මේ වාරාණසී නගරේ ඉඳලා ගන්ධාර රටට යන්න තරම් ඔබට සිහියෙන් යන්න පුළුවන් නම් බින්දුවක්වත් හැලෙන්නේ නැතුව මේ තෙල් පාත්‍රේ ඉසේ තියාගෙන යන්න පුළුවන් නම් ඒ තරමට සංවර වුණොත් ඔබට යන්න පුළුවන්.
ඒ සඳහා මම ආරක්ෂක දෙයක් දෙන්නම් කියලා පිරිත් නූලක් අතර දුන්නා. තවත් පිරිත් නූල් 5ක් ලෑස්ති කරලා දුන්නා මේක යන යන තැන වටේට ඇදගෙන වාඩි වෙන්න කියලා. ඉතින් මම උපයන්නේ වැඳලා යන්න පිටත් වුණා. යනකොට තව කුමාරවරු 5 මිනිත් එකතු වුණා. එයත් යන්නේ කිව්වා ඔබලා යන්න එපා. ඔබලට බොහොම දුෂ්කර දේවල් මුහුණ පාන්න වෙනවා. අනතුරු සහිතයි. නෑ නෑ අපේ කැමැත්තෙන් අපි එනවා. සමුන්නාසයට උපකාර පිණිස අපි එන්නම් කිව්වා. දැන් ඉතින් 6 දෙනා යනවා. යන අවස්ථාවේදී මෙන්න මනුෂ්‍යපති ඉක්මොල යනකොට විශාල ලස්සන නගරවල් තියෙනවා. හරි ලස්සන දේවල් තියෙනවා. එක්කෙනෙක් කිව්වා මගේ පයරි දෙනවා මම පහුවෙලා එන්න. මේ කුමාරයා කිව්වා ඔබ බොරු කරන්න එපා එනවා නම් එන්නේ නැත්නම් කරදරේ වැටේ. ගියා ගියා මයි ආය නම් එන්න ලැබුණේ ඒක නැත්තා. තවත් එක දොඩක් යනකොට කන පිනවන බොහොම ලස්සන දේවල් සංගීත ගීතිකා කින තැනක්. එතන එක්කෙනෙක් කොටු වුණා. තාකණිය කෙනෙකුට බොහෝම ලස්සන ප්‍රසන්න සුවඳ විහිදුවන ආයතන තිබුණා. එතනදී එක්කෙනෙක් කොටු වුණා. තාකණියක් බොහෝම රසමීරු භෝජන තියෙන අවන්හල් පවා පෑවා. එතනදී කොටු වුණා. තා ඉදිරියට යනකොට කය පිනවන දේවල් තියෙන තැනක්. එතෙන්වත් එක්කෙනෙක් කොටුන. දැන් මේ 5 දෙනාම ඉවරයි. මේ බෝසත් කුමාරයන් වහන්සේ තවල් කාලයේ ගමන් කළ රාත්‍රී නවතිනකොට ආවුද සන්නද්ධව වටේට පිරිත් නූල් ඇදගෙන වාඩි වෙලා ඉන්නවා නිදාගන්නේ නැහැ. ඔය අතරේ මේ ඔක්කොම කරන්නේ එක යක්ෂණියක්. මේ යක්ෂණිය මේ කුමාරයා පස්සෙන් යනවා. දැන් බොහොම ලස්සන කාන්තාවක් ඇති. කතා කරනවා කුමාරයා කතා කරන්නේ නැහැ. ආවුද සන්නද්ධව යන්නේ කඩුව දුන්න ආදි හැම දෙයක්ම නිතරම සූදානම්. ඒ නිසා අත කියන්නත් බෑ මේ යක්ෂණියට. ඔය විදිහට මඟින් මඟට යන අවස්ථාවේදී 7 දවසකින් ගියා 6 දවසකින් ගියා 7 වෙනි දවසට එළිවෙන්න තමයි ගන්ධාරයට යන්නේ. 6 වෙනිදා රාත්‍රියේ ගන්ධාර නගරයේ පිටස්තරේ තියෙන අම්බලමක් මේකට ඇතුල් වෙනකොටම පිරිත් නූල් ඇදගෙන ගියා. ඇදගෙන ගියන් පස්සේ මොකද වුනේ? ඒ යක්ෂණියට ඇතුළට යන්න බෑ. වාඩි වුණා පඩිය. ඔය හැන්දෑ වෙලා රජතුමා රටේ පිරිසත් එක්ක උයනට ගිහිල්ලා එනකොට ලස්සනම ලස්සන කාන්තාවක් මේ ඇඳිරිවැටිගෙන ඉන්න වෙලාවේ අම්බලම කෙළවරේ ඉන්නවා දැක්කා. රජතුමා බලවත් මේ ලෝභයෙන් රාගයෙන් හැමතෙකුට කීවා ගිහින් බලන්න අර කවුද ඉන්නේ ස්වාමීන් කැති කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. ඉතින් ගිහින් අහනකොට කිව්වා ඔව් මගේ ස්වාමීන් ඇතුලේ ඉන්නවා මට එන්න දෙන්නේ නැහැ මට තරහ මං එක තරහ වෙලා. ඉතින් ඇතුළට ගිහින් මේ ඇමතියා මේ තමන්ගේ බිරිඳද අනේ නෑ ඔය යක්ෂණියක් මා එක්කාපු මගේ මිත්‍රයන් 5 දෙනාම කෑවේ ඔය ඇතුළ තමයි ඔය මාත් අල්ලගන්න ඉන්නේ මල් ළඟට එන්න පුළුවන් කමක් නෑ. අය රජුරුවන් ගිහින් කිව්වා ආයමත් එහා මේ යක්ෂණියකින් ඔබ මේ යක්ෂණියක නැත්තද අනේ නෑ ස්වාමීනි ඔය ස්වාමීවරු තරහ වුණාම තමන්ගේ බිරිඳට ඔහොම කියන යක්ෂණී පෙනේති කියලා කියනවා. ඒ තමයි මගේ ස්වාමියා කිව්වා. නමුත් රජිරුවන් ළඟට ගිහින් ඇමතියා කිව්වා මෙන්න මේමයි කතාව. රජු කිව්වා නම් මේ ස්වාමියා අත්හැරලා දාන්න එක්කරනින්දයි කියලා. එතා පිටනංග ගණන් ගියා රජවාසල. ගිහිල්ලා යනවතරේ මේ යක්ෂණී කියනවා දේවයන් වහන්සේ මං ආගන්තුක කෙනෙක්නේ. එනිසා මට රටේ ඓශ්වර්යය දෙන්න. බෑ රටේ ඓශ්වර්යය දෙන්න බෑ. එන්න මට මාළිගාවේ ඓශ්වර්යය හරි දෙන්න නැත්නම් මං අඳුරන්නේ නැති නැත්නම් මාව කොම් කරයි කියලා. ආයක පුළුවනි කීවා. දැන් ඉතින් මාළිගාවට ඇතුල් වුණා. දැන් රාත්‍රියේ භෝජනයෙන් පස්සේ නිින්දට ගියා. මෙතුමියගේ හාස්‍යමින් රජුගේ දැඩි නිින්දකටපත් වුණා. අන්තිමේදී මෙතුමිය අහසෙන් ගිහිල්ලා තමන්ගේ පිරිවර 10000ක් යක්ෂයන් එක්ක ඇවිල්ලා මාළිගාවේ කොම කෑවා. ඇටසැකිලි විතරක් ඉතුරු වුණා. පහවදා උදේ නගර වැසියෝ ඇවිල්ලා දොරාරින් නැති නිසා දවල් වෙනකන් ඉඳලා දොරවල් කල්ල බැලුවා. ඇටසැකිලි ඔක්කොම රජුගේ බිසෝවරුයි සේවක සේවිකා ඔක්කොම ඉවරයි. පස්සේ සෝයල බාන කොට මේ අම්බලමේ හිටියේ අර කුමාරයා ගැන අහන්න ලැබුණා. ගිහින් සෝයල බාන කොට සියල්ල විස්තර දැනගෙන කුමාරයා ටොටුල් පාන්දල රාජ්‍යයට පත් කළා. මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා සරුවක්යන් වහන්සේගේ පූර්ව චරිතය හැටියට තේලපත් ජාතකයේ. අන්නේ වාගේ අමනුෂ්‍යයන් පුජ්‍යලයන් රවට්ටනවා. ඒ වාගේ මේ සතර මහා භූත ධර්ම මේවා පුජ්‍යලයන් රවට්ටනවා. මේ ශරීරයේ තියෙනවා පඨවි ධාතුව කර්කශ ලක්ෂණයයි ආපෝ ධාතුව වැගිරණ ලක්ෂණයයි තේජෝ ධාතුව උන්නත් ලක්ෂණයයි වායෝ ධාතුව විත්තම්බන ලක්ෂණයයි. මේ තමන්ගේ ලක්ෂණ වහගෙන බොහෝම ලස්සන රූපම වාපානවා. ලස්සන කුමර කුමරියන් මවාපානවා. ලස්සන ස්ත්‍රී පුරුෂයන් මවාපානවා. ඉතින් සත්‍ය අවබෝධ නොකරගත්තා වූ ඇත්ත ඇලෙනවා, බැඳෙනවා, මුලා වෙනවා, වෙලෙනවා, පැටලෙනවා, අන්තිමේ සංසාර දික් කර ගන්නවා.
මෙන්න මේක නිසා අර යක්ෂණීන් විසින් ග්‍රහණය කරන්නා වගේ මේ සත්‍යයා ග්‍රහණය කර ගන්නට මේ සතර මහා භූත ප්‍රවමේ සමත් වෙන බැවින් මෙයාට මහා භූත සමානයි කියලා හඳුන්වනවා. ඉතින් ඔය වගේ මහන්තත්තා භූතත්තාකේ මහා භූතා තවත් තේරුමක් තියෙනවා. මේවා යෙහි ස්වභාවය බොහෝම ගැඹුරුයි. එන මහත් කියන ගැඹුරුයි. මේ පඨවි ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. ආපෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. තේජෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. වායෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. එනිසා මේ ගැඹුරු වූ ධර්මයන් අවබෝධ කරගන්න බොහොම අපහසුයි. තේරුම් ගන්න බොහොම අපහසුයි. එනිසා ඒ ලක්ෂණයන් අවබෝධ කරගන්න දුෂ්කර බැවින් එයින්ද මහා භූත කියලා හඳුන්වනවා. මේ ආදී තේරුම් ගන්නව මහා භූත හැඳින්වෙනවා. ඊළඟට අපි සැලක බලන්නට ඕනේ එදා සරුවක්යන් වහන්සේ හඳුන්වනවා අර කල්යාණ මිත්‍රයෙක් ඉඳගෙන මේ නාගයන්ගෙන් මිදෙන්න කියලා උපදෙස් දුන්නේ කවුද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ පුජ්‍යලයාට කියනවා ඔය නිදහස් වෙන්න නම් ඔය සම්බන්ධ නුවණ පාවිච්චි කරන්න. කොහොමද මේ සතර මහා භූතයන් නැමැති මේ ශරීරයේ වෙලාගෙන තියෙන මේ සතර මහා භූතයන්ගෙන් නිදහස් වෙන්න නම් ඒක විපස්සනාවට හරවන්න. ඒ කියන්නේ මේ සතර මහා භූතයන් කොටස් 42කට බෙදෙනවා. ඒවා එකක් එකක් ගානේ අර සසංඛාර සංකේප කියලා සම්පින්දනය කරලා 20යි 12යි 4යි 6යි කියලා බෙන් කරලා විස්තනා කරන්නේ. එනත්තම් සසංඛාර විපාක්ක කියලා. ඒ 20 එකක් එකක් ගානේ 20 වාරයක් මෙනී කරන්නේ. එවාගෙම ආපෝ ධාතු කොටස් 12 එකක් එකක් ගානේ එහි තියෙන අර්ධ හතර මෙනී කරන්නේ. එවාගෙම තේජෝ ධාතු කොටස් 4 වෙන වෙනම වායෝ ධාතු කොටස් 6 වෙන වෙනම අරගෙන එහි තියෙන මේ පඨවියාගේ ලක්ෂණ මෙනෙහි කරන්නේ. තවත් දුරට බලන කොට සලක්කන සංකේත අර පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා ඒ වාගේ තද්ද ලක්ෂණ මෙනෙහි කරන්නේ. එවාගෙම ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා සම්පින්දණය කියලා 12ම එහි පග්ගරණ ලක්ෂණ මෙනෙහි කරන්නේ. වායෝ ධාතු කොටස් 4 සම්පෙන්දිනේ කරලා එහි තේජත්ම නැත්තම් උන්නත ලක්ෂණය මෙනෙහි කරන්නේ. වායෝ ධාතු කොටස් 6 සම්පෙන්දිනේ කරලා එහි තියෙන විත්තම ලක්ෂණය මෙනෙහි කරන්නේ කියලා ඒ කොටස් සම්පෙන්දිනේ කරන්න උපදෙස් දුන්නා. තවත් දුරට යතේ නැත්තම් සලක්කන විභක්ති කියලා ඒ 42ේම එකක් එකක් ගානේ පඨවි කේසා කියන කොටෙහි තියෙන කොටසේ තියෙන තද්ද ලක්ෂණයේ පඨවි ධාතුයි ආබන්දන ලක්ෂණේ ආපෝ ධාතුයි විත්තමන ලක්ෂණේ වායෝ ධාතුයි උන්නත් ලක්ෂණේ තේජෝ ධාතුයි මේ විදිහට එකක් එකක් ගානේ මෙනෙහි කරන්නේ. ඔය විදිහට සරුවඥන් වහන්සේ උපදෙස් දුන්න අර නාගයන් 4 දෙනාගෙන් නිදහස් වෙන පිළිවෙල කියලා දෙන කල්යාණ මිත්‍රයා වගේ මේ සතර මහා භූත රූපයන් භාවනාට ගැනීමේදී පළමු කොට උපචාර සමාධිය කියන සමාධි ලක්ෂණය ඇති වෙනවා. ඒක ප්‍රාසේන විපස්සනාට හැරෙවහම එක එක රූපයක් එක එක මහා භූතයක් ගානේ ත්‍රිලක්ෂණයට හරවමින් ගිහිල්ලා විපස්සනා ඥාන මුදුන් පමුණවාගෙන කෙලෙස් නැසා සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා. මේකට කියන ධාතු මනසිකාරී කියලා. ඊළඟට වදකෝ පස්දෙනා නමින් හැඳින්වුවේ රූප උපාදානස්කන්ධය කියන 8 රූපයේ වේදනා උපාදානස්කන්ධය කියන ලෞකික වේදනා ධාතු 81 සංඥා උපාදානස්කන්ධය කියන ලෞකික සංඥා 81 විඥාන උපාදානස්කන්ධය කියන ලෞකික වාසයෙන් ලැබෙන චිත්ත 81 මේවා ඔක්කොම සංස්කාර උපාදානස්කන්ධ කියලා හඳුන්වන්නේ දෙපනච්ඡායසක දෙපනච්ඡායසක අතුරින් වේදනා සංඥා දෙක හැර ඉතිරි 50 ඉතින් මේවා එකක් එකක් ගානේ විස්තර විවරණය කරමින් විපස්සනා කරන්න උපදෙස් දුන්නා. ඒකට කියන ස්කන්ධ විදර්ශනාව කියලා. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේද මේ ස්කන්ධ විපස්සනාව කෙටියෙන් දක්වලා තියෙනවා. ඒකෝ ස්කන්ධ විපස්සනාව කරමින්ම තමන් එයින් අර විදිහට උපචාර සමාධි උපදවලා ඒක විපස්සනාට හරවලා විපස්සනා ඥාන දිනු කරගෙන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. ඒකට කියනවා ස්කන්ධ විදර්ශනාව කියලා. සත්තෝ අන්තරතරෝ අධිකෝ උක්කිට්ඨාසිකෝ කියලා කියන්නේ නන්දිරාගේ. දැන් මේකෙන් ස්කන්ධ පංචකය විපස්සනා කරගෙන යනකොට උපකින්න ගිනාම ආශාවක් තියෙන උපන් භවයට. උපන් භවයට ආශා කරන්නේ භව නිකාන්තික ලෝභය. ඒක මේ දුටු දුටු අරමුණෙහි ඇසුණු ඇසුණු අරමුණෙහි ඇල්ලෙන
ප්‍රසන්න භාවයෙන් ඇලෙන ප්‍රීතිමත් තෘෂ්ණාව. ඒක තමයි නන්දිරාගය කියන්නේ. මේ හිත බොහොම කැමැති නුයෙක් දේ දැකීමෙන් අහමින් ප්‍රියමිත් මේ ප්‍රීතිමත් වෙමින් ඉන්නේ. ඒ ප්‍රීතිමත් කියන්නේ ලෝභ සාගත සිතින්. ඒකට නන්දිරාගය කියනවා. ඒ නන්දිරාගය ලෝභ සාගත සිත් අතේ තියෙන නන්දිරාගය සම්පූර්ණයෙන් විපස්සනාට හරවන්නේ. එයින්ද නන්දිරාගය විපස්සනා කරමින් විපස්සනා ඥාන සියල්ල සමෘද්ධ කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නවා. ඊළඟට සඳහන් වෙන්නේ ශූන්‍ය ගාමතාව නමින් හැඳුන්වූයේ ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ චක්ක, සෝත, ඝාන, ජීව, කාය, මන කියන මේ ආධ්‍යාත්මික ආයතන 6. මේවට ආයතන කියන්නේ තේරුම් පහක් නිසා. ඒ කියන්නේ ආයතන කියන වචනේ ඉදලා තියෙන තේරුම් පහකට වාසාස්ත්‍රේ වාසාර්ථය. ඒ කියන්නේ යන්තනක් වාසිනම් එතනත් ආයතන කියනවා. දැන් අපේ බුද්ධ වචනේ කියනවා වාසුදේව ආයතන, බලදේව ආයතන ආදී වශයෙන් ආයතන කියනවා ඒ දෙවියන්ගේ වාසස්ථාන. දැන් අපි කියනවා ශාන්ති නිකේත ආයතන කියලා. ඒ කියන්නේ බුද්ධ මන්දිරේ ඔය වාගේ ආයතන කියන වාසස්ථානෙ. ඒ වගේම ආධ්‍යාත්මික ආයතන 6 චිත්ත ඡායසිකයන් වාසය කරන බැවින් ආයතන වෙනවා. ඒ වගේම ආකරාර්ථය. ආකර කියන්නේ දැන් මේ පොළවෙන් ගන්නවා මනි ආකර. ඒ වගේම රත්තරන් ආකර, රිදී ආකර. ඒවා පොළවේ තියෙනවා. ඒ වගේම අපේ මේ චක්කසෝත ගාන ජීව ආකාය කියන මන කියන මේ ආයතන 6 උපදිනවා. කවද උපදින්නේ? මේ කියන්නේ චිත්ත ඡායසික ධර්ම. චිත්ත ඡායසික ධර්ම උපදිනවා. ඒවා කුසල අකුසල වශයෙන් පහළ වෙනවා. එනිසා මේ චිත්ත ඡායසික ධර්මයන්ගේ උත්පත්ති ස්ථාන බැවින්ද ආකාරාර්ථයෙන් මෙතන කියනවා ආයතන කියලා. තව කියනවා පහළ වෙන තැන් පහළ වෙන ආයතනෙන්ද ආයතන කියනවා. අස්ස ආයතන, එවාගේම හත්ති ආයතන, ගව ආයතන, ඔය වගේ ආයතන පද තියෙනවා. ඒ සත්‍යයන් උපදින පළාත්. අර සඳහන් වෙනවා හිමාල වනාන්තරයේ තියෙනවානේ අනෝතත්ත විල. ඒකේ හතර දිසාවෙ තියෙනවා එහෙක සතුන් උපදින තැන්. ඇතුන් උපදින පැත්තක් තියෙනවා, අශ්වයන් උපදින පැත්තක් තියෙනවා, ඒ වගේම වෘෂභයන් උපදින පැත්තක් තියෙනවා, සිංහයන් උපදින පැත්තක් තියෙනවා. ඒ වාගේ ඒ සත්‍යයන් උපදින තැන් වලට කියනවා ආයතන කියලා. එසේම මේ චක්කවාදී ආයතන 6 චිත්තචෛසික ධර්මයන් උපදින ස්ථාන බැරිඳ ආයතන කියලා කියනවා. අනික් කාණේ තමයි සමෝසරණ. සමෝසරණ කියන්නේ එක්කාසු වෙනවා. එක්කාසු වෙන තැන් වලටත් ආයතන කියනවා. එතකොට එක්කාසු වෙන ආර්ථයෙන්ද මේ චක්සුරාදී ආයතන 6 චිත්තචෛසික ධර්මයන් ඒ අරමුණුත් එකතු වෙනවා. එනිසා එකතු වෙන ආර්ථයෙන්ද ආයතන කියනවා. තවත් තේරුමක් කියනවා ඒ චිත්තචෛසික ධර්මයන් පහළ වෙන්න ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රත්‍ය වෙන බැවින් ඒවට ආයතන කියනවා. ඒකට කියනවා ප්‍රත්‍යාර්ථය කියලා. කාරණාර්ථය. මෙන්න මේ තේරුම් වලින් මේ ආයතන 6 හඳුන්වනවා. මේ ආයතන 6 විපස්සනාට ගන්නවා. කොහොමද මේ ආයතන 6 විපස්සනාට ගන්නෙ? බාහිර ආයතන 6ත් එක්ක සම්බන්ධ කරගෙන. ඒ කියන්නේ ඇහැට රූපය, කනට ශබ්දය, නාසිකාට ගඳ සුවඳ, දිවට රස නිරස, කයට සැප දුක් ස්පර්ශ, මනසට ධර්ම අරමුණු. මේවා මේ ඇසයි ඒ අරමුණයි නැත්නම් මේ ආයතනයි අරමුණයි එක්කාසු වීමෙන් ස්පර්ශය ඇති වෙනවා, මනසිකාරය ඇති වෙනවා. ඊට පස්සේ කුසල අකුසල් පේලි පේලි පහළ වෙනවා. එතකොට මේවා එකක් එකක් ගානේ විපස්සනාට හරවනවා. මේ චක්ෂුව කියන්නේ මොනවාද? සත්‍යයක් නෙමෙයි, පුජ්‍යලියක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි. දැකීමේ කැමැත්ත නිදහන් කොට ඇති කර්මයේ මුල් කොට හටගත්ත මහා භූතයන්ගේ ස්වභාව ලක්ෂණයක් තමයි චක්කු කියලා කියන්නේ. ඒකේ තියෙනවා රූප වශයෙන් කලාප 6ක්. කාය දසක, භාව දසක, චක්කු දසක කියලා දසක මිති 10 මිති 4-3යි. චිත්තජ සුද්ධාස්තක, උතුජ සුද්ධාස්තක, ආහාරජ සුද්ධාස්තක කියලා 8 මිති 3යි. සියල්ල කලාප වශයෙන් 6යි. රූප වශයෙන් 54යි. ඒවා එකක් එකක් ගානේ සිඳෙන බිඳෙන ඇති බලාගෙන විපස්සනාට ලඟ වෙනවා. ඒ වගේම රූප ධර්මයේ ඒ වගේම කියනවා. ඒ වගේම චක්ඛෝ සෝතේ ඝාන ජීවා කාය මන. මේ හැමතැනකම මේ මන කියන්නේ ඇත්තට රූපයක් නෙමෙයි. එතන තියෙන්නේ චිත්ත පරම්පරාව. ඒ ඔක්කොම හරවනවා. එයින් ධම්ම නමින් හැඳින්වෙනවා ඇතන ඡායසික ධර්ම හා සූක්ෂම රූප. ඒ ඔක්කොම හරවනවා ත්‍රිලක්ෂණ විපස්සනාවට.
එසේ ත්‍රිලක්ෂණ විපස්සනාට නැංවීමෙන් ඒවා සම්බන්ධව පහළ වෙන්න තියෙන දස සංයෝජනයන් සිඳීමේදී යනවා. තදංග වශයෙන් යට වෙනවා, නිෂ්කම්බන වශයෙන් යට වෙනවා. අන්තිමේදී මාර්ගඵල ප්‍රතිලාභයෙන් ඒ සංයෝජන සියල්ල ප්‍රහාණය වෙලා අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. එනිසා එතන ආයතන විපස්සනාව නමින් හැඳින්වෙන්නේ මේ ශූන්‍යය ආමඥාන විපස්සනාවයි. එවාගෙම ගම්පාරණ හොරු නමින් කියවුනේ ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කාය ධර්මකේ නරමුණු හයයි. මේ ඔක්කොම ආයතන. ඒවා අර විදිහට ත්‍රිලක්ෂණයට නම් වෙමින් විපස්සනා වඩා මඟඵල නිවන දක්වා යනවා. ඊළඟට හඳුන්වන්නේ ඕරිම තීර. ඕරිම තීර කියලා නමින් හැඳුන්වුවේ මේ සංසාරෙටම නමක්. ස්කන්ධ පංචකේ තමයි සංසාරය කියලා අපි කියනවනම් කියන්නේ. අතරක් ඥාන ගලාගෙන යන නොසිනේ නැත්නම් පරම්පරා වශයෙන් පවත්න ස්කන්ධ පරම්පරාව සංසාරයයි. ඒක මේ ගොඩ හැටේට හඳුන්වනවා. මේ භයානක ජලාශයෙන් මේ ගොඩ. එතකොට එහි හිටියා නම් මේ වාට ඒකාන්තෙන් ගොදුරු වෙනවා. සතරමහා භූතයන් ගොදුරු වෙනවා. වදක පස් දෙනාට ගොදුරු වෙනවා. ඒ වගේම අන්තරතර වදිකාට ගොදුරු වෙනවා. ඒ වගේම ශූන්‍ය ගාමයට වැටෙන්න වෙනවා. ඒ වගේම ගම්පහන හොරුන්ගෙන් පීඩා වෙනවා. ඒ හැම දෙයකින්ම පීඩාවන බැවින් මේ ජලාශයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ජලාශය නමින් මෙතන හැඳුන්වුවේ ඇත්තටම මහා ඕග, කාම ඕග, භව ඕග, දිට්ඨි ඕග, අවිද්‍යා ඕග කියලා ඕග හතරක් තියෙනවා. ඒ ඕග හතරේ තියෙන ධර්මතා වශයෙන් තුනයි. ලෝභයයි, දිට්ඨියයි, මෝහයයි. මේක තමයි ජලාශය නමින් හැඳුන්වුවේ. මේවා එතර වෙන්න වීරිය කරන්න ඕනේ. වීරිය කිරීම සඳහා තමන් ගන්නවා පහුරක්. ඒක එතර වෙන්න ඇත්තේ නැහැ. ඔරුවක් පාරුවක් නැවක් ඇත්තේ නැහැ. ඒ නිසා දිනාපත් වෙච්චි ලීදනු ටිකක් එහෙම නැත්නම් පිදුරු වැනි දේවල් අරගෙන හොඳට බැඳගෙන ඒක බදාගෙන පීනනවා. ඒදී පහුරක් හැදිලා හදාගත්ත දේ නමින් සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ දේට අනුගමනය කරනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අර විදිහට මුලින් සඳහන් කළේ මහා භූත විපස්සනාවේ පටන් දිගටම තමයි సంతානේ වැඩෙනවා. ඉතින් වැඩිමෙන් ලෞකික වාසයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරගෙන ගිහිල්ලා ඒකෙන ජලාශයෙන් පීනනකොට ලෝකෝත්තර වාසයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ග අනුගමනය කිරීම සිද්ධ වෙනවා. අතින් පයෙන් ආයම් කිරීම තමයි වීරිය වැඩිම. ඊළඟට ඒ ජලාශයෙන් එතන වීම යම් වෙලාවක සිද්ධ වෙනවා. එයින් මේ තැනැත්තා මේ ජලාශයේ තර ප්‍රමාණයක් ගින හැරි බලනවා වගේ තමයි සෝවාන් මාර්ග ඵලයටපත් වීම. භාගයක් ගින හැරි බැලීම තමයි සකදාගාම මාර්ගයේ ඵලයටපත් වීම. ඒ වගේම හතරෙන් තුනක් ගින හැරි බැලීම වගේ තමයි අනාගාම මාර්ග ඵලයටපත් වීම. එතන වීම තමයි අරහත් මාර්ගයේ ඵලයටපත් වීම. එතන වෙලා ඊළඟට විවේකස්ථානයකට වීම බොහොම මඳ මඳ පවන් හමමින් තමන් විවේක ගන්නා වාගේ තමයි සමාපත්ති සෝයෙන් වැඩි ඉඳීම රහතන් වහන්සේ. දැන් මෙතෙන්දී සරුවක්යන් වහන්සේ පහදා වදාලේ අර දුක්ඛ ලක්ෂණේ විපස්සනා වඩමින් සිටියේ ස්වාමීන් වහන්සේලා පිළිසෙට ඒ දුක්ඛ ලක්ෂණය ඉදිරිපත් කරමින් විපස්සනා භාවනාවක් යොමු කිරීමයි. ඉන්නේ ස්වාමීන් වහන්සේලාගේ චිත්තසංතාන ඒ දේශනීය තුنين සමාධිගත වුණා. සමාධිගත වෙනවා කියන්නේ සැබවින්ම බාහිර අරමුණු වලින් තොර වෙලා ඒකාග්‍රතාවයටපත් වුණා. ඒකාග්‍රතාවයේ කියනකොට උන්වහන්සේලා ඇත්තෙන්ම මේ දුක්ඛ ලක්ෂණය විපස්සනා කරමින් සිටියේ ධානලාභීවයි. ඒ ධානලාභී බවට නැවතත්පත් වුණා. ඥාන සමාපත්තියේ හිත ඇලතුණත් වුණා මේ දේශනාව තුලින්. ඒ ධාන සමාපත්තියෙන් මේ මහා භූත හතරේ පටන් විපස්සනා වැඩීම යොමු වුණා. එසේ විපස්සනා වැඩීමේදී පළමු කොටේ නාම රූප පරික්ෂේධ ඥානෙ පහළ වුණා. ඊළඟට ප්‍රතිපරිග්‍රහ ඥානෙ කියන තුන් කාලයක ඇති මේ නාම රූපයන්ගේ හේතුඵල ධර්මයන් නුවණින් දැකගත්තා. ඊළඟට උද්‍යාවේ ඥානෙ පහළ වුණා මේ නාම රූප සංස්කාර ඇති වෙන නැති වෙන ඇති දක්නා නුවණ. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතෙන්ද විපස්සනා උපක්‍රේසයන් එන ඔක්කොම ජය ගන්නවා. ඊළඟට බංගානුපස්සනා ඥානෙ පහළ වෙනවා. මේ විපස්සනා කරන ඥානෙ සහිත චිත්තචෛසික ධර්මات විපස්සනාට ළඟනවා. ඊට පස්සේ භාතුපාඨාන ඥානෙ කියන භය වශයෙන් දක්නා නුවණ පහළ වෙනවා. ආදීනවානුපස්සනා ඥානෙ කියන මේක මෙහි ඇති දොස් දක්නා නුවණ පහළ වෙනවා. නිබ්බිදානුපස්සනා ඥානෙ කියන
මේ ස්කන්ධ ලෝකේ කලකිරීම ආකාරයෙන් පහළ නූන පහළ වුණා. මුංචිතුකාමිතා ඥානෙ කියන මේ ස්කන්ධ ලෝකයෙන් මිදීමේ කැමැත්ත ඇති නූන පහළ වුණා. එවාගෙම පටිසංකානුපස්සනා කියන මේ නිදහස් වීමේ එකම පිළිවෙත නම් විපස්සනාමයි කියලා ආબોධ කරගන්නා පටිසංකානුපස්සනා ඥානෙ පහළ වුණා. ඊළඟට මෙතර ඒකාන්තයෙන්ම මේ දුක්ඛ සත්‍යයන් යතර තම නිරෝධ සත්‍යය කියලා දක්නා ආකාරයෙන් පහළ වෙන සම්පීඨනා නම් වූ සංඛාරුපේකා ඥානෙ පහළ වුණා. එහිලා දැන් ඉතින් හිත වැඩිගෙන ගිහිල්ලා අන්තිමේදී හිත භවංගෙන් අවදි වෙලා මනෝద్වාරා වර්ජනයයි පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූකිනි සෙත් හතරකෝ ගිහිල්ලා ඊළඟට සෝතාපට්ටි මාර්ග ඥානෙ පහළ වුණා. ඊළඟ සෝතාපට්ටි ඵලයටපත් වුණා. ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පේළිය පහළ වුණා. අයමතර ධර්මදේශනයේ තුලින් මුන්නාසගේ සන්තානයේ උද්‍යාවේ ඥානේ පටන් විපස්සනා වැඩිලා සකදාගාය මාර්ග චිත්ත නීතියේ පහළ වුණා. එයින් අනතුරුව ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වී අයමත් විපස්සනා ඥාන පේළියට වැඩිලා අනාගාය මාර්ගඵල චිත්තේ පහළ වුණා. එයින් අනතුරුව ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වුණා. ඒ නැවත විපස්සනා ඥාන පේළියට වැඩිගෙන ගිහිල්ලා අරිහත් මාර්ග චිත්ත නීතියේ පහළ වුණා. අරිහත් මාර්ග චිත්ති නීතියට අනුතුරුව ඵලයටපත් වෙලා ඊළඟට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වුණා. ඒ වෙලාවේදී උන්වහන්සේගේ සිතේ කීනා ජාතේ ඉපදීම අවසන් වුණා. එවාගෙන් උසිකම් බ්‍රහ්මචාරියන් මේ අරිහත්ත්වයේ සඳහා වැඩි යුතු සාසන බ්‍රහ්මචාරියාව නිමවටපත් වුණා. කතං කරණීයං කලියතු මාර්ග භාවනාව නිමවටපත් වුණා. නාපරං ඉත්තත්තායාති පජානාති දැන්නම් මේ සංසාර සාගරයෙන් එතර වෙන්න ඕගයන්ගෙන් එතර වෙන්න වෙන කල යුතු දෙයක් නැත කියලා උන්වහන්සේ සැනසෙනවා පමණක් නෙමෙයි ඒ ලෝකෝත්තර අරහත් ඵලයට සමවැදෙලා නිවන් සැප විඳිනේ කරනවා. මෙන්න මේකයි සරුවක්යන් වහන්සේ දේශනා කළේ. ඒ භික්ෂු පිරිස ඒ දේශනානුසාරයෙන් නුවණ අවදි කරගෙන නුවණ වඩලා දෙසුම් කෙළවර වෙනකොට සව් කෙලෙස් නැසා අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. දැන් කාල වේලාව හරියටම පැයක් ගියා. පින්නතුන් මෙතෙක් වේලා බොහොම ගෞරවයෙන් සංසුන් වූ මේ දහම් පදයට සවන් දුන්නා. දේශනයේ බොහොම විස්තර කටයුතු දෙයක් ගැනින් වේගවේගෙන් කියන්නත් වුණා. නමුත් අප විශ්වාස කරනවා මේ ඉස්සරහත්මේ දේශනය අහලා ඇති. ඒ වගේ මේවා කර්ම බොහෝ එකතු කරගෙනත් ඇති. තවදුරටත් මේවා විග්‍රහ කරමින් මේ විපස්සනා භාවනාවට යොමු වීමෙන් අපේ චිත්තසංතාන තුල ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගෙන මේ අනවරාග සංසාරේ ආව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසාදී වූ අනන්ත දුක්ඛ සාගරයෙන් එතර වෙලා අජාති අජර අව්‍යාධි අශෝක අනුපායාස අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස සෑම දිනාතම ධෛර්යය ශක්තිය භාග්‍ය ඥානය වැඩි දියුණු වේවා උදාපත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්නිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්නිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා. එත්තාවතා ච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා. භාවනා මිරතවන්තු ගච්ඡන්තු දේවතා ගතා. ඉදං ඕඤාපීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ. ඉදං ඕඤාපීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ. ඉදං ඕඤාපීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ. සම්මේ සත්තා ච මජ්ජත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා නිමං පුඤ්ඤං බුද්ධන්තු අමතං පදං. ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ප්‍රත්‍යා.
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහං හෝතු සම්බ දුක්ඛාපමුඤ්ඤතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායින චක්ඛාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්ප්‍රති සංග සම්ප්‍රතිමේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතෝ.